ඔන්නෝමයි අයිබෝ සුබදාසනක් කියලා පිළිගන්න ඕනේ සුබදාසනක් එතකම අද මෑණියුනුත් ඇවිල්ලා ඉන්නවා අනුෂාගේ එරගින් මාත්මේ අයිබෝවන් කියලා පිළිගන්නවා අයිබෝ හරි දැන් අපි මම කතාව පටන් ගන්නෙ මේ දෙපැත්තෙන් අනුෂා මෙතෙන් තනිකල පොඩ්ඩක් තියෙනවා හරි දැන් අපි දකින මේ මේ අනුෂා දමයන්ති ගැන තාමත්ම හොඳින් ලාබාලවියේ සිට ඇය ගොඩ නැගුණු විදිය ගෙදරද ගේදර ඇතුලේ කෙලිසෙල්ලමින් නැටුමින් ගෑවමින් වර්ණවත් කරපු හැටි අද ඉන්න තැනට මේ නිර්මාණයේ වෙච්ච ආකාරය එක එක දවසින් සිද්ධ වෙච්ච කාරණාවන් නේනේ ලොකු ව්‍යායාමයක් ලොකු කැපකිරීමක් ඒ දේවල් සිද්ධ වෙච්ච හැටි හොඳටම දැකපු ඇසින්දුට සාක්ෂිකාරී ඔබතුමිය අපිට කියන්න මේ ඇය නිර්මාණයේ වෙච්ච විදිය බලන් හිටපු විදිය කොහොමද ඇය නිර්මාණය වුණේ මේ තැනට පොඩි කාලේ ඉඳන්ම එයා ඉපදිලා සාමාන්‍ය අවුරුදු දෙක වගේ වෙනකොට එයා එයාට මියුසික් ඇහෙනවා මොකද අපේ ගෙදර මේ ඉස්සර කැසට් නේ තියෙන්නේ ඔය කැසට් ටික නිතරම දෙවෙන මොකද අපේ ගෙදර ගර්ල්ස්ලා හත් දිනක් ඉන්නේ ඉතින් එක එක්කිනාට එක එක කැසට් තියෙන ඉතින් එකක් නවතිනකොට තව එකක් දානවා මෙයාලා මෙයා පොඩි කාලේ ඉඳන්ම අර මියුසික් වලට හුරු වුණා කියන්නේ කැසට් එක දැම්මහම එයා පොඩි කාලේ ඉඳන්ම අර පුටුවක් කලන් නැගිටින කාලේ තියෙන්නේ එතකොට එච්චර නැගිටගෙන ඇවිදගන්න බෑ හැබැයි අර මේ අල්ලගෙන නැගිටින කාලේ ඉඳන් එයා අර මියුසික් වලට ඩාන්ස් කළා හැබැයි එයා එන්න එන්න ටික ටික ඩාන්ස් කරනවා ඉතින් මම හරි ආසයි මොකද මම නර්තනයට කැමති කෙනෙක්නේ ඉතින් එයාට මම වැඩියෙන් මේක දානවා මේ එයා ඩාන්ස් කරන හින්ද එයා කැමති සමහර මියුසික් තියෙනවා එයා ටිකක් ෆාස්ට් එකේ ඩාන්ස් කරන පොඩි කාලේ ඊට පස්සේ මෙයා මේ කවුරු හරි ආපහුම පොඩි කාලේ මේ පොඩි මිකර එකක් අඳින් ඉන්න කාලේ කවුරු හරි ගෙදරට එන්න බෑ මගේ ගවම එලිලා කියනෝ අම්මේ අම්මේ මට නටන්න කියන්න ඔබ කියලා අර ගොලන් පේනවා කට්ටියට පේනවා ඔව් ඒගොල්ලන් පේන නටන්න කියනවා ඉතින් දැන් අරක කියන කාම දැන් අර මිනිසුන්ට කතා කරන්න විදියක් නැහැ මෙයා කියන එක කරන්න ඕන ඉතින් ඒගොල්ලෝත් හරි කැමති මෙයා මේ dance කරන්න කියනවා නේ ඉතින් මේ මං කරු දෙ ඉතින් ඔයා ඔන්න කියන්නකෝ කියලා මං ඒගොල්ලන්ට උගන්වනවා ඔන්න කියන්න ඔයා කියලා ඊට පස්සේ තමයි අරක නවතින්නේ එතකම්ම ඇඟේ දෙවට දෙවට ඉන්න ඉතින් හැබැයි මම කවදම හරි හිතුවේ මෙයා නටුන් ටීචර් කෙනෙක් වෙයි කියලා එකට පුදුම එකක් තිබුණේ ඉතින් මට ඉතින් ඉස්කෝලේ ගිහිල්ලා එන්නේ මේ කන්ද නෙමෙයි පොඩි කාලේ කැසට් එක දාගෙන තමයි ගේ ඇතුළට යන්නේ එළියේදී එයා එනකොටම ඉතින් මම ඉතින් හරි කැමති වුණා මෙයා මේ යන ගමන දැකලා ඉතින් ඊට පස්සේ පළවෙනියෙම දැන් මෙයාගේ මේ ඩාන්ස් එක ඉතින් මෙයාට හරි ආසයි මෙයා කරන ඩාන්ස් එක මම එක දවසක් මාරිම්බයිකේ ওই මාරිම්බයිකේ මට දැන් එයාගේ නම මතක නෑ බන්දු බන්දු ඔව් එයා එක දවසක් කොට්ටෝයිද මට හම්බ වෙනවා එතකොට මොකද මගේ මේ නංගිගේ මහත්තයා මියුසිකල් ෂෝ කරනවා එයා ඇත්ත කතා කරලා ඉවරලා යනකොට මං කිව්වා මගේ දුවට හොඳට ඩාන්ස් කරන්න පුළුවන් ඔයාගේ ෂෝ එකේ අපේ දුවගේ නම් ඩාන්ස් එකක් දෙමු කියලා එතකොට හින්දි සින්දු කියන කෙනෙක් හිටියා ඒ මාරිම්බේකේ මෙයා කවදාමත් මේ කිසි බයක් නැහැ එයාම පුතා හිතන්නකෝ එයා මේ එයාගේ කොස්ටියුම් එක කරා කියලා ඒ පොඩි කාලේ හැබැයි එයාට ඒක මහන් හරියට දන්නේ නැහැ හිරේට හිරේ මහගෙන ඇඳගෙන මේ තමා තමාලුගේ කෙනේ මේ මේ මට මතක නැහැ ෆිල්ම් එකේ තමා තමාලුගේ කෙනේ ඩාන්ස් එක තමයි කරේ ඊට පස්සේ ඒ ෂෝ එකෙන් පස්සේ මෙයාට අර වගේ ෂෝ කතා කළා දිනේෂ් දිනේෂ් දැන් මේ මම පොඩ්ඩක් බාධා කරනවා මේ කතාවේ හොඳම කෑල්ල මෙතුමිය කිව්වේ නැහැ ඒ කියන්නේ අනුෂාක්කට එයාගේ ආසාවට ඉඩ දුන්නා කිව්ව මිසක් මේ ඉෂ්ට උනේ තමන්ගෙත් හේනේ තමන්ගෙත් ආසාව කියන කෑල්ල මේ කතාවේ තුල හැංගුවා ඔබත් නර්තනයේ බොහොම ලැබි කෙනෙක් බොහොම තදින් ඒ සම්බන්ධයෙන් නැහැ දැරිමක් තියෙන කෙනෙක් ඒ කියන්නේ තියෙන දින් ටිකක් මම මේ මම එයාගේ නර්තනය දැකලා මම ආස කරා මෙයා එයාගේ නර්තනය දැක්කම මට හිතුණා මෙයා ඒකම යන්නේක හොඳයි කියලා. ඒකට හේතු වෙන්නේ මගේ අම්මා, ඒ කියන්නේ වේදිකා නිලියක්, නර්තන ශිල්පිනියක්. මගේ අම්මා මුලින්ම නැටුම් 72කින් පළවෙනි ස්ථානය ගන්නේ අවුරුදු 7ේදී. මේ සිනමා බණ්ඩාරනායක මැතිණිය තමයි එයාට සම්මානෙ දෙන්නේ. ඉතින් ඒ කාලේ ඉඳන්ම එයාව ගෙදරට හොයන්ගෙනලු නටන්න. අවුරුදු නිකන් අම්මා 17 වගේ වෙනකොට වේදිකාවේ පිටට එනවලු මේ හෙලන් හෙලන් කුමාරිය ඇවිල්ලා එහෙම කියලා බලන්න එනවලු. ඒ තරම් අම්මා නර්තන ශිල්පිනියක් වේදිකා නිලියක් හැටියට ජන
හැබැයි විවාහෙන් යාගේ සියල්ල නවතිනවා. ඒ නැවතුණාට මං හිතන්නේ යාගේ හීනේ යත් එක්කම ජීවත් වුණා. ඉතින් මම හැදීගෙන එනකොට මං හිතන්නේ ඒ හීනේ යා මගෙන් දැක්කා මං හිතන්නේ තාම ඒ හීනේ අතාරින්නේ නැහැ. හැබැයි දැන් ඒ ඒ අම්මට වෙච්ච දේ දුවණියට සිද්ධ වෙන එකක් නෑ නේද අම්ම? ඒක තමයි ඊළඟට තියෙන ලොකු ප්‍රශ්නේ. මට තව හීනියක් තියෙනවා පුතා. අයියෝ. මගේ හීනේ මං කියන්නේ මට ඊට පස්සේ මරුණත් කමන්නේ. ඔයාගේ ෂෝ එක කරන්න. මට ඕනේ යාගේ නර්තන ෂෝ එක දකින්න. ඇයි මිත්‍ර පරක් වනුෂේකට? මත් ඕ ඉතින් අම්මලා එදා ඉඳන්ම කියනවා ඩාන්සින් ෂෝ එකක් කරන්න කියලා. මට උණුනා එක වෙන දවන්ත විදිහේ වැඩක් කරන්න සහ එහෙම. ඉතින් අර මගේ තිබිච්ච කාර්යබහුලකමත් එක ඒක නිකන් ටික මාස ගාණක් විතර අතාරින්න ඕනේ වැඩක්. ඒ කියන්නේ ඒක පුද්ගලික ඩාන්සින් එකක් කරනවා කියන්නේ සමන ලේසි නැහැ. ඉතින් ඒක කොහොමත් එක කාලින් කාලෙට ගියා. ඉතින් දැන් අම්මා දැන් දැන් මාව දැන් තල්ලු කරන්නේ වා ෂෝ එකක් කරන්න ෂෝ එකක් කරන්න. දැන් මට වගේ ෂෝ එක. අන්න ඒ වගේ දැන් දැන් ටික කාලෙකට ඉස්සලා විවාහ වෙන්න විවාහ වෙන්න. දැන් විවාහ වෙන්න දැන්. ඒ බල කරපු හින්දා නෙවෙයින විවාහ වෙන්න නේද? දැන් ඒ කියන්නේ මම හිතන්නේ අම්මා හැමතිස්සෙම මගේ පිටපස්සෙන් හිටියා. ඉතින් දැන් එයා කියන්නේ ඩාන්සින් ෂෝ එක කරන්න ඕනේ ඩාන්සින් ෂෝ එක. ඉතින් මම හිතන්නේ අම්මා අපේ මගේ ෆැමිලි එක මගේ අම්මගේ නංගිල හත් දෙනෙක් ඉන්නවා. මේ ඉතින් ඒ ෆැමිලි එක මගේ සීයා කියන්නේ ලංකාවේ තාමත් දවන්ත කලාකරුවෙක් ජීච් රාජකෝන යා වෛද්‍යවරයෙක් විශ්ව වෛද්‍යගුරු භූත වෛද්‍යයා තමයි ඉන්දියාවෙන් පළවෙනිම නිළිය ලංකාවට ගෙනියන්නේ කුසුම් කුමාරි කියලා. එයාලව තමයි කැන්ඩල් ඩාන්සය අර ගින්දරත් එක කරන එක කරන්නේ. ඉතින් ඒ වගේ අර එයා ඉන්දියාවත් එක්ක සම්බන්ධලා එහෙම කලාව කරපු කෙනෙක්. මම හිතන්නේ ආభాෂයේ වෙන්නේ නැති මේ ඒ ජානවල තියලා ඉතින් අපිට එන්නේ නැත්තේ. හැබැයි ඉතින් දැන් ඔය දවන්ත වැඩේ සඳහා දවන්ත සහයෝගයක් ලබා දිය හැකි. දැන් प्रश्न प्लान कर सहयोग සිංගින් පාර්ට්නර් කෙනෙක් නම් කියලා අපි දාන්න. ඩාන්සින් පාර්ට්නර් කෙනෙක් නෙමෙයි. මෙයාට ඩාන්ස් කරන්න පුළුවන්. මෙයා ඩාන්ස් කරලා තියෙනවා. මම හිතන්නේ මෙයා 2005 කොහෙදත් මම හිතන්නේ මේ මේ සරසවි සම්මාන උළෙලේ ඩාන්ස් කරලා තියෙනවා. මෙයා ඒත් අර ව්‍යාපාරයන් නිසා ඉතින් අර කලාව තිබිච්ච බර පැත්තකින් තියලා ව්‍යාපාර පැත්තට බර වෙලා තියෙනවානේ. ඉතින් මම හිතන්නේ ඩාන්ස් කරන්න පුළුවන්. අනුශරත්වක් කීමක් තියෙනවා. ව්‍යාපාරිකය ඇතුලේ ඉන්න ඒ කලාකරුවා වෙලිට දාගන්නේ නේ. අනිවාර්යයෙන්ම. පොඩි අවස්ථාවක් ලබා ගමුද? දැන්ද? නටන්න නෙමෙයි. හොඳ වෙලාවට. මම බය වුණා. නෑ අපි මං නටන්න කියලා කියන මොහොතක අනුශර බය වෙච්ච පළින්ම තමයි මම. නෑ මට මෙයා හැම නටන්න කැමති වෙන්නේ නෑ. නෑ අපි ඩාන්සින් පාර්ට්නර්ව පස්සේ බලමු. සිංගින් පාර්ට්නර් සුපර්බ්. आवाज़
අනුෂ්කගේ ඩාන්සින් දැකලා තමයි මම ඇත්තටම කැමති වෙන්නේ ආස කරන්නේ ඉතින් සහ යාගේ කියන්නේ හැම වෙලාවෙම මම දකිනවා ටීවී එකේ ආ පර්ෆෝම් කරන විදිහ හැමදේම දැකලා මට කැමැත්තක් ඇති වෙලා අැතර මගේ යාළුවෙකුගේ මාර්ගෙන් මිනිස්සුගේ නම්බේ කිල්ල ගන්නවා එලිගෙන එක දවසක් කතා කරාට පස්සේ ඉතින් කියන මම හිතන්නේ නැහැ හොඳ විදිහට ගෙන ටක් ගාලා කතා කරලා ෆෝන් එක දිහා එහෙම නෙමෙයි මම හිතන්නේ ඒත් එයා එහෙම කරන්නේ නැහැ හොඳ විදිහට මගෙත් එක මම හිතන්නේ විනාඩි 10ක් 15ක් වගේ හොඳ විදිහට කතා කරනවා ඉතින් ඒ කතා කිරීම සමග මට හිතෙනවා මෙයා මේ කියන්නේ නිර්හංකාර කෙනෙක් හොඳ කෙනෙක් කියලා මගේ හිතට එන හැඟීමත් එක්ක තමයි මේ මම කතා කරන්න පෙළඹෙන්නේ මුලින්ම කරන්නේ අපි SMS කරනවා කරලා ඉතින් good morning කියනවා good night වෙනකන් ඉතින් SMS කරලා ඊට පස්සේ හැමිට කතා කරන්න පටන් ගන්නවා ඒත් මාස මං හිතන්නේ පහකට විතර පස්සේ තමයි අපි දෙන්න මේ ඒ කියන්නේ අතර මං ඒ කාලේ එහෙම මට මම එතකොට මේ රියැලිටි ෂෝ එකේ හිටියේ අතර මං හිතන්නේ ඒ කාලේ එන්නේ ටෙලිෆෝන් කෝල්ස් එහෙම ලුකුවට කතා කරන්න හම්බෙන්නේ නැහැ හැබැයි මගේ රියර්සල් එකක් ඉවර වෙලා හරි මහන්සිය ඉන්න වෙලාවක තමයි මම කෝල් එක ආවේ
එතකොට මම මුලින්ම කතා කරා කතා කළා thank you කියන එක තමයි කිව්වේ thank you හා හොඳයි ආ මොනවද කරන්න කියලා ඇහුවා තිබ්බා හැබැයි ඊට පහුගෙන් දින්නම් එනවා SMS වගේක් මේ ඉගෙනික අනිත් දැන් SMS එක කාලා හරි ගොඩක් එන කාලයක්නේ එතකොට ඒ අතර තියෙන පරිස්සමෙන් ඉන්න පරිස්සම වතුර බොන්න පරිස්සමෙන් පඩිනගින් මම බැල මේ මොකද්ද මේ හරි හරි ඒ කියන හරිම කෑරි මේ කෑම කන්න වෙලාවට මම බැල අර SMS වල තියෙන මගේ සිහින කුමරි මං ආදරේ මං කැමති වට් ඒ අතර මේ තියෙන පරිස්සමෙන් පඩිනගින් කෑම කන්න වතුර බොන්න මම බැල මේ මොනවද මේ කියලා ඉතින් ඒත් මම රිප්ලයි කරන්නේ මං කතා කරන්න යන්නේ නැහැ ඉතින් හැබැයි අමිලගේ SMS නතර වුණේ නැහැ කවදාවත් ඒ තිබුණා ඉතින් ඒක මට ටිකක් අර විනෝදජනකත් උනා ඒ කියන්නේ මේ අමුතු SMS ආදරණීය SMS වගේ හැබැයි එතන පොඩි විශේෂත්වයක්ත් තිබුණා එතකොට මේක පාඩ මම හිතන්නේ මේ අම්මට කතා කරේ මාස දෙකකට තුනකට dance dance star එකේදී ඒ පළවෙනි එකේදී මගේ ඉවත් වීමක් සිද්ධ වෙනවා අන්න ඒ වෙලාව මම කලබල වෙලා එකපාරට මට කෝල් එකක් ගන්නකොට එදා මම එන කෝල්ස් ඔක්කොම answer කරනවා එදා මෙයා මම හිතන්නේ ව්‍යාපාරික වැඩකට ගිහිල්ලා එනකොට මේ ඔහා මොකක් හරි වුණාද dancing star එකේ මෙහෙම කියලා මගෙන් අහුවා මම කෝවානේ එහෙම තමයි ගා අන්න එදා තමයි අපි දෙන්න වැඩිමින් ටිකක් කතා කරේ ඊට පස්සේ ඉතින් අමිල හැමදාම මට කතා කරන්න පටන් ගත්තා මාත් කතා කරා අර තිබිච්ච එකමදී මට එළියට යන්න කරන්න බෑ ඉතින් මුරකරු නිරතුරු මුරකරු සමගයි ඉතින් ඒක නිසා එහෙම බෑ ඉතින් මම හිතේ මාස 6ක් විතර මේ කියන්නේ ෆෝන් එකෙන් විතරමයි කතා කරේ හරි හොරෙන් මම මේ ළඟදි මෙයාට කිව්වා මේ හොරෙන් කතා කරන්න මට කියන ඔයා ඉතින් කොච්චර හොරෙන් කතා කරලා තියෙන අපි දෙන්න කියලා මට මෙයා පෙන්නනවා හොරෙන් කතා කරපු ඉතින් කියන අම්මලාට බය මම ඒක දකින්නේ ළමයින්ට දැන් ඇත්තටම පොඩි පොඩි වැඩ හොරෙන් කරන්න පුළුවන් නේ සාමාන්‍ය කඩේට යන එකරි හොරෙන් කරන්න පුළුවන් අනුෂට කිසිම පොඩි වැඩක් හොරෙන් කරන්න බෑ මම දෙක පුදු කියන්නේ යා හරිම මේ කියන්නේ කල්පනා කරලා තමයි මොකක් හරි කෝල් එකක් ගත්තත් අපි ගෙදරට දන්නේ නැති කාලේ ඉතින් එහෙම තමයි ආරම්භ වුනේ නේද ඒක ඊට පස්සේ මම වම් කවදාවත් දැකලා නැහැ මම ලස්ස කතා කියන්නේ දැන් මාස ගානක් ඉතින් කතා කරාට මෙයා මගෙන් කැමැත්තත් ඇහුවා දැන් කැමති කියන්නේ කලින් මට හිතෙනවා මෙයා බලන්න ඕනි කියලා මං කෝ මේ මම ඔය දැකලා නැහැ එහෙනම් අපේ ගේ ළඟට එන්න අපේ ගේ ළඟ ඉස්සරහා ඉඩමක් තියෙනවා මං කෝ ඒ ඉඩම ගන්න විදිහට ආ ඒ ඉඩමට එන්න මෙයා වාහනේ ඇවිල්ලා බැස්සා මං ටගාල ගියා උඩට ගිහලා මේ හැංගිලා බලන් හිටියා මේ මම කෝ හදෙන් වාහනේ මං කිව්වා දැන් ආවා වාහනේ මං කෝ හිනම් බහින් ඊපස්සේ මම කෝ දැන් ඉඩම ගන්න කියලා ඉඩම වටේ ඇවිදින් කියලා මම ඉඩම වටේ වරවම කෑ මේක නිකන් ආලෝක දමන්නේ නෑ ඊට පස්සේ දැන් මම ෆෝන් එක කණේ දෙගෙන මං කෝ හා වමට ඇවිදින් දකුණට ඇවිදින් දැන් ඉස්සරහට එන්න මම කිව්වා දැන් මම මෙයාව දැක්කනේ මං කෝ හදා යන්න මොකද මට උමනාව තිබුණේ මට මෙයාව බලන්න මම මෙයාව දැන් ස්ක්‍රීන් එකෙන් දැකලම කවදාවත් හැබැයිට දැකලා නැහැ. ඉතින් මට ආසාවක් තිබුණා මොකද මෙයා ඇක්ට්‍රස් කෙනෙක්. ඉතින් මට එයාව දකින්න උමනාවක් තිබුණා. ඉතින් මම ආවේ ඒ බලාපොරොත්තු හොඳට අඳගෙන කරේනා. මට පොඩ්ඩක්වත් පේනුන්නේ නැහැ. ඊට පස්සේ මොකද යන්නේ කියලා මම කව එතකොට වයින් නැද්ද? මම කෝ නෑ මම ඔය ඔය ජීවිතේ හරිම වෙලාවට සිද්ධ වෙන දේම අපට වෙලා බලන්න. අන්න එහෙම ආවාසය ආදරේ ආවාසය ආදරේ ඉතින් තාම කාලව කොමානෝ කිව්වේ නේ මේ අදෙයිය කතාවක් ගැන නෙවෙයි ඔය කියන්නේ අවස්ථා සම්බන්ධය කියන්න අපිට ඇත්තටම 2008 ඔව් 14 විතර කලින් නේ නාවුද 15කට 15කට කලින් ඔව් 2008 දැන් මේ සියල්ල සිද්ධ වුණාට පස්සේ නේ ඔබතුමීට මේ ආරංචිය නෙවෙයි ඕනේ එතකොට ඒ කිව්වම දැන් කොහොමද මේක දැන් පණ වගේ ඉන්න එකම දෝනියෙන්ද ගැන දැන් මේ 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 අය ගැන දැන් තීරණයක් ගන්න වෙලාව ඇවිල්ලා දැන් ඔබත් කියමින් හිටපු කාරණාව නේ දැන් ඉතින් කාල වයස ඒ කාලේ නෑ ඒ කාලේ අම්මා ඒ කියන්නේ 2008 න් මම පොඩි ඉන්නේ ඒකට එහෙම මැරි කරන්න කියන කාලය නෙමෙයි ඒ ඉතින් ආ මේ මැරි කරන්න කියලා කී බද කරනකොට මෙහෙන් වැඩේ යටින් සිද්ධ වෙලා හොරේ ඒ කාලේ නෙමෙයි 2008 කියන්නේ ඉතින් මම වෘත්තියට ආපු මාළුතව එතකොට මැරි කරන්න ලව් කියනවා මගේ ගෙදර තහනම් දේවල් ඒ කියන්නේ මගේ අයියා මැරි කරලත් නැහැ එතකොට. ඉතින් එහෙම කාලයක් මේ 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 ළඟ ළඟ තමයි මැරි කරන්න කියලා කලබල කළා අවුරුදු 2019 2017 ඉඳන් වගේ. එතකොට අම්මා දැනගෙන හිටියේ නැහැ. අම්මගෙන් අද මේ ප්‍රශ්නේ අහමු. දැන් මම පෞද්ගලිකව දන්නවා දිනේෂ් අනුෂක්ක කොහෙද අම්මා එතන. ඒ කියන්නේ මේ දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් ඇත්තටම. සෙවණල්ල වුණත් අඳුරෙදි නැති වෙනවා. හැබැයි අනුෂක්ක ගාව අම්මා කිසිම වෙලාවක නැති වෙන්නේ නැහැ. මේ ඇත්තටම ඔබතුමියට මම දැනිලවත් තිබුණේ නැද්ද මේ කොච්චර හංගගෙන හිටියත් ඔය කාරණාව? मेरी कल आई नी ऊक मगे हितेम वेड करवा
ඉතින් මට හිතෙන දැන් ඉතින් මෙයා කවදා හරි යයි නේද ඇයි මේ තව එක්කෙනෙක් නැහැ නේ මෙයා විතරයිනේ ඉතින් මට හිතෙන දැන් අපේ පුතා එහා පැත්තේ ගේ හදන් හිටින්ද ඉතින් ඒට මෙට යනවා ඉතින් අයියත් එක්ක හරි යාළුවෝ වගේ මට හිතෙන මෙයා යයි නේද කියන එක මේකම දැනෙනවා මං ඊට පස්සේ දුකක් හිතෙන වෙලාවක් තිබුණා එයාට හැබැයි කිසිම ගැන මුකුත් තිබුණේ නැහැ හැබැයි මැරි කරනවා ලං වුණාම ඒක දැනෙන්න වැඩි වුණා මට අපි දැක්කා ඊට පස්සේ විවාහ මංගල උත්සව දවසේදී එහෙම අර සමහර මාධ්‍ය ප්‍රශ්න අහමු උත්තර දී ගන්න බැරි වුණා. එතනින් එහාට වචන දෙකයි කිව්වේ මම දැක්ක එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී වචන දෙකයි කිව්වේ ඉතින් එයාට කියා ගන්න බැරි වුණා. අයියා අයියා රට හිටියේ. ඉතින් එයා ඒ කාලේ පොරේ මෙයාට මාව තමයි හවු වෙලා තිබුණේ. හොඳටම. ඉතින් මාව අල්ලන් හිටියේ ටිකක් තදට. ඉතින් ඒක නිසා ඉතින් එයා මට එයා නැතුවත් බෑ එයාට මම නැතුවත් බෑ. ඉතින් එහෙනම් මැරි කරනවා කියන එකම ලොකුට හැමතිස්සෙම ඔලුවට ආවේ නැහැ. තාත්තයි අයියයි හැමතිස්සෙම දැන් හරි කාලේ හරි කාලේ හරි ගගා. එතකොට අපි 2019 මගේ විවාහය ලෑස්ති කරලා තිබ්බා. ඊට පස්සේ ඒක ඉතින් අර සහරාන්ගේ පහරේ කාලේ ගියා. අන්න හැස් කතා කරනවා. ඈ මේ මේ කතා කරනවා. අයියයි දකෝවත් එමයා හරි සංවේදී. මම ගීතයකට යන්න ලෑස්තිලා ඉන්නවා. මට ඊට කලින් අර අර ගහක මල් පිපෙලා පිපෙන්නේ අයිදුම දන්නේ මේ මේ ඔබට සිතබැදි කාරණේ මම තවම සොයන්නේ නෙමෙයි. දැන් මේ අමිල කිව්වා ඇගේ නර්තන හැකියාවන් මේ කලා හැකියාවන් දැක්කම තමයි මුලින්ම හිත ගියේ කියලා. දැන් ඔය SMS එකක් කළ පමණින් හිත යන්නේ නැහනේ. අනුශාගේ කවද්ද හිත වේවි හෙල්ලිච්ච දවස මොකද්ද ඊතන? මම හිතන්නේ සාමාන්‍යයෙන් මම කාත් එක කතා කර ඒ කාලේ නම්ම ඒ කියන්නේ මම ටිකක් කේවල තිබ්බ මම සාමාන්‍යයෙන් සමහර ප්‍රශ්න දානවා එයා ඒවට දෙන උත්තර බලන්න. ඒ උත්තරෙන් මම යාම අඳුර ගන්නවා හැමතිස්සෙම මෙයා වැඩි කාලයක් මාතක කතා කරන කාලේ ඒ කියන්නේ වැඩි කාලයක් ගත කතා කරන්න මම එයාට කැමති වෙන්න මම ගොඩාක් දේ දාලා බැලුවා එයාට ඒ කියන්නේ ගතිගුණ අදහස් ඒ සිතුවිලි වලට එයා මොනවද දක්වන්නේ ඒ කියන්නේ සතෙක් ගැන ඇහුවොත් එයා මොකද කියන්නේ ගහකොළ ගැන ඇහුවොත් මොකද අම්මල තාත්තල ගැන ඇහුවම එයා ඒ දකින්නේ මොන විදිහටද හිතන්නේ කොහොමද පාරේ අහිංසක කෙනෙක් දැක්කොත් එයා මොනවද ඒකට කියන්නේ කිය ඒ වගේ මම හිතන්නේ ගොඩක් වෙලාවට අපි දෙන්න කතා කරේ සමාජීය ජීවිතය ගැන මනුෂ්‍යත් ඒ වේදී අමිලගෙන් ආපු උත්තර මගේ ජීවිතේට ගොඩක් වැදගත් වෙච්ච තැනක් මම තෝරන්න ඒකෙන් මම හැමතිස්සෙම බෝල දැම්ම යා එහෙ පහර දෙන්නේ කොහොමද කියලා අමිල ඔය වාචික පරීක්ෂණ අවසානයේදී තමයි ප්‍රායෝගික පරීක්ෂණේ තිබ්බේ මම කියන විදිහට වැඩ කරයිද මගේ එන්නේ කිව්වා මමට හැදෙන්න කිව්වා එතෙන් මම හිතනවා අමිල කියන්නේ හරිම හොඳ කෙනෙක් හරිම හොඳ ගතිගුණ තියෙන හොඳ පරිසරයක හොඳ අම්මයි තාත්තා කෙනෙක්ගේ පරිසරයක හොඳට එයා හොඳ මානුෂික ගතිගුණ තියෙන හොඳට හිතන්න පුළුවන් හරි අවංකයි කියන එක දැන්නා හරි එදා මං එයාට කැමති වුණා. දැන් අපි ගීතයක් අහමු. හරි. දැන් මොකද කියන්නේ? අමිගේ. ඈ? පබසර. රයිට්. Kaluwara re randu
පැදුරු සාජ්‍යයක් තියෙනවා මේ පැත්තේ කෙලවරෙන් පටන් ගත්තම ගීත ගායනා කරනවා ඊට පස්සේ මැද ඉන්න එක්කෙනා මොකටද ඒ අතරතුරේ නර්තන නියදෙනවා එහා පැත්තේ කෙලවරේ ඩොලක් එක උනන් ගහන්න පුළුවන් ඒ අතේ අයියා එයා හොඳ සිංගර් හා ඔව් එයා හොඳ සිංගර් ඒ කියන්නේ අතරම අපි කොහොමද අපි සෙන්සුරා දිරිදාවා කියන්නේ අපේ ගීත සාජ්‍ය තියෙනවා අහල්පාල ගෙවල් වල කට්ටිය දිදායි නමාරේ දා අහල්පාල ගෙවල් වල අය දන්නවා සෙන්සුරා දෙනකොට ඒ කියන්නේ අංශලයා ගෙදරින් සද්දයක් ඒක මමගේ වටපිටාව ඉන්න අය හැතරම හරිම හොඳයි ඒක කියන්න ඕනේ මගේ මම ජීවත් වෙන ටිකක් ගමක වගේ අතුරුගිරි ඒගොල්ලෝ හරි හොඳයි ඉතින් අපි හරි එකමුතුයි ඉතින් ඒක නිසා එහෙම කවදාවත් එහෙම අපි කරදරයි කියලා එහෙම කිසි දෙයක් නැහැ මං හිතන්නේ ඒගොල්ලොනුත් මිඳිනවා අපේ සාජ්‍ය ඒක මේ මේ සාමාන්‍යයෙන් කාන්තාවක් ගොලක් කියන එක පාවිච්චි කරන හරිම හරිම අඩුයි ලංකාවේ නේ අවසන් අපි එහෙම දැකලා ලේසියෙන් දැකලා හැබැයි මෙතුමි ඒක ලස්සනද කොහෙන්ද කොහෙන්ද ඔය ආභාෂය ආවේ ඇත්තටම පුතා මම හිතන්නේ මේ මං ඉගෙන ගත්තේ නෑ මම පදවෙනිම මගේ නර්තනය කරේ ඩොල්කියකට චූටිම කාලේ ඔව් මේ අපේ තාත්තා ඉතින් මේ නාට්‍ය අධ්‍යක්ෂකවරේ නිෂ්පාදකවරේ එතකොට තියෙන සර්පිනාම ඩොල්කිය ඩොලෙක් ඔය වගේනේ ගෙදරට ගේනවා ඉතින් මේ එයාලා ඩොල්කි ගහනකොට තමයි මම මේ ඩාන්ස් එකක් කරා මේ කැන්නල් කියලා එකක් අපේ තාත්තා විතරමයි මං හිතන්නේ ලංකාවෙම ඒ ඩාන්ස් එක කරේ මම ඊට පස්සේ මගේ දුව කරා එයාගේ කලාභූෂණ සම්මාන උල්ලේදී මේ හරි පොඩි ऑडियंस हेरे पिटिपसारम यार डांस हिटिया तेरे हरम चूटी को कपड़ी खाली पड़ी थिंग इतना गिंदर अतक पिटिपस नाड़ा तन मे से नोड़ी गिंदर अद्दे तटी दिखा मेतन तटी दिखा ओक डांस करना डोलकी एक अरे गिदर डोलकी अरे सिल्लंकर मम देख पास मम्मी थी अरे सिल्लंकर මම දන්නේ නැ මම එක එක පද මං හිතන්නේ ඩොල්කිය සෙල්ලම් කරනකොට එක එක පද ගහන්න පුළුවන් වෙන ඉබේම ඉතින් ඒ වගේ පුරුදුනේ ඉස්සර මගේ අම්මි තමයි මුලින්ම ඇමරිකානේ අනිත් අය ඇමරිකල්ලා නෑනේ ටිකක් වයසෙන් අඩුයි අනිත් ඔක්කොම දැන් මේ දැන් මේගොල්ලන්ගේ එකම දේ තමයි දැන් හස්බන්ඩ් ගියාට පස්සේ මම දෙන්නේ කියලා ඇමරිකා කවුරු මේක සින්දු කියන එක තමයි මේකල අම්මා ඩොල්කිය ගහනවා කට්ටිය සින්දු කියනවා අබැහ කටි මතක් කරනවා හැන්දෑවටම උයන් නෝනේ කියලා ඊට පස්සේ සීසී එකට දුන කොහෙන්ද වා ගන්න දැන් ගෙදර එනවා නේද කියලා හිටියා දැක්කා වගේ කියන්නේ ඒ මගේ 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 සාමාන්‍ය පුංචි වයස වෙනකොටත් ඒගොල්ලන් එහෙම තමයි ඒ කියන්නේ ඒගොල්ලන් එකම ලෝකෙ තිබුණේ කලාවත් එක්ක පුංචිලා ටිකත් එහෙම තමයි මේ සින්දු කියන්න නටන්න තමයි වැඩි බර උයන කරනේවට එච්චර බර නෑ සෙට් එක මම මගේ අපේ තාත්තේ මගේ කට්ටිය දුවනවා කොහේ දුවනවද දන්නේ නෑ කතා දෙකක් නෑනේ දිනේෂ් මේ දුවට පිහිටලා තියෙන මේ අම්මගේ ආභාෂය තමයි ඒ නිසානේ අපේ රටේ නොම කියන සලකුණක් තියන්න තැයට පුළුවන් වෙලා දැන් අමිල දැන් මුලින්ම කිව්ව නර්තන හැකියාව දැකලා තමයි මේ අනුශක ගැන අදහසක් ආවි කියලා දැන් නර්තන හැකියාව දුටු පමණින් රටේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුණු පමණින් ආදරේ හිතෙන්න ආසා හිතෙන්න උනන්දුවක් ඇති වෙන්න පුළුවන් නමුත් මේ මගේ ජීවන සහකාරිය විදිහට අයව තෝරගන්න ගන්න තීරණේ ඒක මං හිතන්නේ ඒක ඉක්මනින් ආපු තීරණයක් කියලා නෑ ඇත්තටම අපි දෙන්න කියන්නේ කතා කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් මෙයා කිව්වා වගේ ඒ කියන්නේ අපි දෙන්න අදහස් හුවමාරු කරගත්තා ඒ හුවමාරු කරගන්නකොට ඒ කියන්නේ මමත් යම්කිසි සමාජික ජීවත් වෙච්ච කෙනෙක් නිසා මට මෙයාගේ තියෙන ගතිගුණ හැම වෙලාවෙම මට දැනෙන්න ගත්තා මේ කියන්නේ මෙහෙම ගතිගුණ පිළිထන්න පුළුවන් කෙනෙකුට ඉතින් සහ මම ජීවිතය ගත්තාම මගේ අම්මා තාත්තා මට ගොඩක් ජීවිතය ගැන කියලා දීපු අය මොකද
එදෙනා ගොඩක් මට කියලා දීපු නිසා තමයි මෙයාත් මට කැමති වෙන ප්‍රධානම හේතුව. මොකද මම හැදිච්ච පරිසරය දෙමෝපියන්ට ගෞරව කරන ඒ පරිසරයක හැදිච්ච නිසා. ඉතින් ඊට පස්සේ දෙමෝපියන්ගෙන් පස්සේ අත්තරම ගොඩාක් දේවල් මම අනුශාසකින් ඉගෙන ගත්තා. මොකද හොඳ ගති ගුණ. දැන් අපිට ඇත්තටම ඕනම කෙනෙක් කියන්නේ ඇක්ට්‍රස් කෙනෙක් වෙන්න පුළුවන් කවුරු හරි ප්‍රසිද්ධ කෙනෙක් පේන්නේ අපිට ඒ පේන ටික විතරයි. ඒත් ගති ගුණ අපි දන්නේ නැහැ. අනුෂගේ තියෙන ඇත්තටම කියන්නේ හිතා ගන්න බැරි ගතිගුණ. කියන්නේ මගේ ළඟේ ගතිගුණ නැහැ. දැන් තමයි මට ඒක තියෙන්නේ. මොකද මේ කියන්නේ එච්චර මේ එහෙන් මට හිතන්න බෑ. ඉතින් දැන් තමයි මම හිතන්න අරන් තියෙන්නේ ඇත්තටම මිනිස්සෙක් වෙලා ජීවත් වෙනකොට සතාසි උපාව ගහකොළ ගැන සහ මිනිස්සු ගැන අපි ඇත්තටම මෙහෙම හිතන්න ඕන නේද කියලා. දෙයක් දෙන්න පුළුවන් හොඳ හිතක් අපි හිතන්නේවත් නැති වෙලාවකට මිනිස්සුකට දෙයක් දෙන්න පුළුවන් නම් ඉතින් ඒ දේවල් මම ඉගෙන ගත්තේ අනුශාසකින්. ඉතින් ඒ නිසා තමයි මෙච්චර දුර ඇවිල්ලා. අපි දැක්ක රූප වෙලක් පුරාණ රජ දවස දැන් බ්‍රහ්මදත්තන් රජ කෙනෙක් විසින සම්හි රාජකුමාරිකාවක් සහ කුමාරයෙක් අතර එහෙම තිබිච්ච තොරණ විස්තරය වගේ ලස්සන බින්දුවක්. ප්‍රී ෂූට් එකනේ. ආ ප්‍රී ෂූට් එක. ඒක හරි ලස්සනයි. මොකද කවුද මේ කන්සෙප්ට් එක හැදුවේ? ඒක මට තමයි හිත ආවේ. මම ඉතින් ඇත්තටම ධනුෂ්කට මේ ඩාර්ක් රූම් මල්ලිට කිව්වා මල්ලි මට මේ මෙන්න මේක තමයි මට ඕනි කියලා. ඉතින් මං හිතන්නේ මේ ධනුෂ්ක හැමතිස්සෙම මගේ මට හුන්කන් දීලා මට හොඳම දේ දෙන්න බැලුවා ඩාර්ක් රූම් මල්ලි. ඉතින් එයා ඊට පස්සේ මං එයාට එක එක පින්තූර යවල කිව්වා මල්ලි මේක තමයි මේක තියෙන කලර්ස් වෙන්න ඕනේ. මේ කලයකින් මේක ෂූට් වෙන්න ඕනේ ගක. ඉතින් අපි දෙන්න හරියට හොය හොය බල බල ඊට පස්සේ ඉන්නකි මං වාගේ ලෑස්ති කරන්න කියලා. ඇත්තටම ස්ටුඩියෝ එකක තමයි ඒක ලෑස්ති කරේ. ඉතින් අපිට එතනදී බඩු ගැන ලොකු ප්‍රශ්නයක් තිබුණේ. ඉතින් මගේ ගෙදර තියෙන බඩු භාගයක් මං හියද්දා. ඊට පස්සේ මං හිතන්නේ ප්‍රී ෂූට් එකේ මං හිතන්නේ ඔතන ලොකු කැපකිරීමක් තියෙනවා ඩාර්ක් රූම් ධනුෂ්කගේ. මේ එයා ඒ මම හිතපු විදිහටම මං කැමති වුණු විදිහටම මට ඒ දේ කරලා දුන්නා. ඉතින් ධනුෂ්ක කියන්නේ ඩාර්ක් රූම් එයා මං හිතන්නේ කරන එකේ මුදලට වඩා මට ඇත්තට මෙයා මේක තෑග්ගක් හැටියට දුන්නේ. එයා මුදලට වඩා එයා කරන ඒ වෘත්තියට හරි ආදරේ. හරි මහන්සි වෙලා හරි කැප කිරීමෙන් කරන කෙනෙක් මං හිතන්නේ ඕන කෙනෙකුට බය නැතුව ඕනම ඒ කියන්නේ ප්‍රී ෂූට් එක වෙඩින් එක බාර දෙන්න පුළුවන් එච්චර කැප කිරීමක්. ඒ කියන්නේ අපිටත් වඩා එයා උනන්දුයි ඒකට මහන්සි වෙන කෙනෙක්. හරි ඒ දේවල් ලස්සන වෙන තව ප්‍රධාන කාරණාවක් ඉන්නේ. අර සමහර තැන්වලම් තියෙනවනේ නිකන් අර තැමිලි ගහට තැමිලි ගෙඩියට කපටා හිටියා වගේ. නමුත් එහෙම නැති හරියට මැචින්ම කපල් දෙයක් සෙට් කරනවා. පස්සේ ඉතින් ආයෙ තව ඉතින් ගහට මොනා වෙන්නද මේ කන පිටල වැඩි සිද්ධ වෙලා තියෙනවා. හරි ගීතක් වගේ රූපරාම ටිකක් දැක්කා. ගීතක් දැන් රූපරාම වලට ගීතයක් කරන්නේ. තම කර තොරගන්න ආශනින් ෂා. ඔකේ අනේ आशा निराशा में वो
අඳින පළඳින ගොඩක් දේවල් තනියම තමන්ගේ ඇඳුම් වස්ත්‍ර සියල්ලම තනියම නිර්මාණය කරගන්න කොස්ටියුම් ඩිසයින් කියන්නේ වෙනමම ඔබේ හැකියාවක් කොහෙන්ද මේක ඒක ඇත්තටම මගේ මුළු ජීවිතේ පුරාම අනුශාදාමයන්තකින් චරිතේ පින්දෙන එකම කෙනා මම ඉතින් ඒ වෙනුවෙන් මම ඇත්තටම ලুকু විශ්වකම් මගේ ලයිෆ් එක පුරාම හැමදාම තියෙනවා ඒ කියන්නේ අම්මා මම හිතන්නේ මේක අහගෙන ඉන්න අම්මලටත් හොඳ දෙයක් මේ රට ගිය කෙනෙක් මැෂින් එකක් ගෙනාවේ අපේ අම්මට අදටත් චුට්ටක්වත් මහන්න බෑ හැබැයි යා මොකද කරේ අර අර යා වෙනුවෙන් කියලා මේක ගත්තා හැබැයි මට මේක සෙල්ලම් බඩුවක් වුණා يعني මේක නෑ වැඩ කරනවා මහනවනේ ඉතින් මං මහන හැබැයි මෙයා ඒ මහන කොට මට ඕන තරම් රෙදි දුන්නා ඔයා කපා ගන්න කැමතිද හැබැයි පළවෙනි දවසේ ඇඳගෙන මට හිතට ඉරි කියන්නේ හිරයි ඇඳගෙන මං කෑ ගහනවා හිර වෙලා කියලා අම්මා වෙන කතරින් කපනවා අතරින් කපලේ කිව්වත් ඊට පස්සේ අලුත් එකක් දෙනවා ආයේ ඔයා කැමතිකම් මහන්න. එහෙ මෙහෙම මං හිතන්නේ අම්මා මට මාර රෙදිත් තොගයක් දුන්නා ඒ කාලේ නාස්ති කරගන්න කමන්න නැහැ කියලා. හැබැයි කවදාවත් කිව්වේ නැහැ වරෙදි නාස්ති කරනවා මොකද්ද මේ තීරම නිකන් ඉන්නේ කියලා. ඉතින් මං හිතන්නේ ඒ ඒ දීපු ආభాෂය තමයි මම හොඳ ඒ කියන්නේ මට ඩිසයින් කරන්න පුළුවන් වුණේ කියන්නේ මට ඊට පස්සේ මැටීරියල්ස් වලින් මං ඇඳුම් මහන්න පුරුදු වුණා. අශෝබේ ඔබම නිර්මාණය කරන්න ඕන නැහැ. මම හපුවා. මගේ හැම ඒ කියන්නේ ඩාන්සින් කොස්ටියම්ස් ඇඳුම් හැම දෙයක්ම दक्षता පොඩි ගැජමැටික් ගතියක් තියෙනවා වයර් කැලිටියක් මෝටර ටිකක් ඒව දෙන්න. මට එයා කැඩුවා කියලා කඩන්න එපානේ මෙයා කඩලා හදන්න බලනවා වෙන්න පුළුවන්. සමහර අය බිත්තිය ලියනවා එයා හොඳ ලේඛිකාවක් වෙන්න පුළුවන්. සිබිල් දත්තසිංහ නෝනාගේ කතාව වුණානේ. අමුරු කැලලින් බිත්තිය ලියලා තමයි ඒ චිත්‍ර ඊගෙන ගන්න. අන්න ඒ වගේ. ඉතින් අන්න ඒ වගේ තියෙනවා. ඒ කියන්නේ මම දැන් මම මේ සින්දු කියන එකටත් මම මුලින්ම සින්දු කියන්නේ බෑ එක වචනයක්වත් කියන්නේ නැතුව දුවපු චරිතයක්. ඒ කියන්නේ බැන 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 බයම වෙච්ච කෙනෙක්. ඒ අර බල කිරීම මෙයා නෑ පුළුවන් නෑ පුළුවන් පුළුවන්ම පුළුවන් 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 කියන එක ඇති කරලා අන්තිමට මම හිතන්නේ පිට රටද එහෙම කියන මියුසිකල් ෂෝ වල දවසක් දෙනා ඉස්සරහා මේව කරන්නේ ඊට පස්සේ කතා කරන්නේ ඒ ඔක්කොම මම හිතන්නේ මෙයා තමයි මාව නෑ වඩ පුළුවන් වඩ බැරි නෑ වඩ පුළුවන් මේ අපි අමිලටත් පොඩ්ඩක් කතා කරන්න දෙමුද අමිල ජීවිතේ කලාව තමයි මේ කාය වර්ධනය සම්බන්ධව බලනවා ඔව් ව්‍යාපාර කටයුතු අමතරව කාය ඔබේ ඔබේ කලාව ඔබේ ආට් එකේ එක ඔව් මම මේ දායනම් ආසද්දේ දැන් දැන් මොන වගේ තැනක දෙක ඉන්නේ මෙහෙමයි මම අවුරුදු ගානක ඉඳන් කියන්නේ ඉන්ටර්නැෂනල් ජජ් කෙනෙක් ලංකාවේ පිටරටත් මම ජජ් කරලා තියෙනවා ඉතින් ඒ ශේෂ්ත්‍රයේ ගොඩක් කලින් රැඳී ඉන්නවා අදටත් ඒක කියන්නේ පුහුණු කරුවෙක් විදිහට වැඩ කරනවා ඒ වගේම මගේම ජිම්ස් තියෙනවා ඉතින් ඒක මම ඇත්තටම කියන්නේ මම ගොඩක්ම විනෝදාංශයකට මගේ ඇත්තටම ජීවිතේ මම හරි ආසයි මේ කියන්නේ මම තෘප්තිමත් වෙන්නත් වෙන දෙයක් විදිහට මම සලකනවා ඉතින් ඒ විදිහට තමයි ඒ පැත්තෙන් කියන්නේ එක්කෙනෙක් එක්කෙනෙක් සිහින් වෙන්න බලනවා අනිත් එක්කලා මෙහෙම වෙන්නවා ඒක හරි අපුරු ගැළපීමක් දැන් අපි කතා කරන්න තියෙන්නේ නේ මම මේ අනුශක්කගෙන් අහන්න හිතුනේ දැන් හැමදාම අපි අනුශක්කව දැක්කොත් එයාගේ ඒ අනන්‍යතාවයක් තියෙනනේ එයා අඳින විදිය කොණ්ඩේ පිරෙන විදිය ඒ වර්ණ ඒ සියල්ල අනුශදමයන්ති කියන මේ මාක් එක තියෙන ඕන තැනකනේ ඉතින් එහෙම දැන් බ්‍රෑන්ඩ් එකක් හදාගෙන තියෙනවා මේ ඇඳුම් නිර්මාණය සම්බන්ධ ඔයාටම විතරද නිර්මාණය කරගන්නේ දැනට එහෙමයි ඒ කියන්නේ දැන් මම මහල මම්ම ඇඳගෙන මම්ම මේකප් කරා මම්ම කොණ්ඩ හදා මම්ම එනවා ඒ කියන්නේ ඇත්තට මේක මට ලොකු වාසියක් ඒ කියන්නේ මට මේ දේවල් කරගන්න පුළුවන් ඉතින් මම හිතා ඒක ලොකු පිනක් ඉතින් මම ආසාව තියෙනවා මම මේ ඇඳුම් වලට හරිය මැටීරියල් එක වැඩ කරන්න හරිය ආස චරිතයක් ඉතින් අනාගතයේදී බලමු ඉතින් මම ඔය රූපලාවන්‍ය කරන්න කැමති හැබැයි මෙයාලා මෙයාලා ටිකක් පොඩ්ඩක් ඉන්න නෑ නෑ ඔහොම ඔයා ඉන්නවා පාඩුවේ මෙච්චර කාලයක් ආවනේ මම ඒත් කියන්නේ අපරාධ කාලෙන් වැඩක් දන්නේ කේ ප්‍රයෝජනයක් ගන්න ඕනේ නේ කියලා මේ දින චුට්ටක් තාම මට අම්ම එක මේක මෙයාට තියෙන්නේ නර්තන ප්‍රසංග මෙයා කියන්නේ නටන්න හරි දැන් ජීවිතේ ඊළඟ දුවගෙන් දකින්න තියෙන ප්‍රධානම හිණේ තමයි නර්තන ප්‍රසංගය හැබැයි තව හිණ ඇති නේද ජීවිතේ දැන් ඉතින් දෙන්නේ කියලා ඈ මොකද්ද ඔබේ ජීවිතයේ ඒ සම්බන්ධයෙන් මේ දෙන්න සම්බන්ධයෙන් ඊළඟ හීනේ හැම අම්මා තාත්ත කෙනෙක්ම ඉතින් ඒ පුතාගේ අම්මා තාත්තා ඉතින් මෙයාගේ තාත්තා මමත් ඉතින් බලාපොරොත්තු වෙමින් ඉන්න ඉතින් අපිට ලස්සන මම ඒක අහන්නේ මොනපුරෙද්ද මිනිපිරියද්ද ඈ මොනපුරෙද්ද බලාපොරොත්තු මිනිපිරියද්ද බලාපොරොත්තු මිනිපිරිය මං කියලා තියෙන්නේ ඔයාලා ආයේ උනේ ලස්සනට අන්දන්ද තියාගන්න
හරියනනේ හරි සතුටු හිතෙන කතාවක් හරි ලස්සන ගැළපීමක් අයනු තුනක් නේද ආව් අය රංගනේ අනුෂාමිල අරුණි මේ මේ යාට කතාවට එක්ක අරුණි මගේ අයියත් අනුරුක් ඔක්කොම අයනු කාරණා තාම අම්මා එනවද හැමතැනම යන්නේ නෑ අතර මම්මා එන්න ඕනි කියලා කියන්නේ නැහැ අරුණි ඒ වුණාට මේ මට එයාව මග ඇරලා යන්න ටිකක් හරි අමාරුයි වගේ කියන්නේ එයා හැමතැනම හිටියා මට එකපාරට එයාව නැතුව ඒ තැන් වලට යන්න मगे हित दिन मेमती से मैंने अम्मा मंगड़क मट गिनी पुला तन मग अम्मा मेवा दिना मे आरुनी मे दिन वगेम अदे नुगसे संगीत हेडवेकूना वसंत भंडारा सजित प्रशान बहुम स्तूति नुगसेवन लसन करमन वैद्यम सार्थक शक्ति धैर्य जाति रूप अनिवार्य दमिकाख्यात मुल टीम बहुमति स्तूति अद दवासी रूपाणी आराधना कर अबे लसन मोहत सुंदर कराना हम बोला आदरे आदरे अभियान